තවම අපි දන්නේ නැහැ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය වෙනස් කරන සංශෝධනවල මේවා ඇතුළත් වෙලා තියෙනවද කියලා. මොකද හේතුව මම එකයි කිව්වේ කෙටුම්පත අපේ අතට එනතුරු අපි දන්නේ නැහැ අතර වශයෙන් මොනවද මේවට ඇතුළත් කරලා තියෙන්නේ කියලා. 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ තියෙන සියලුම කරුණු ඉවත් කරනවද නැත්නම් හොඳ කරුණු තියාගන්නවද වෙනත් කරුණු ගේනවද මේ සම්බන්ධව තවම සාකච්ඡාවක් අභ්‍යන්තරය යන එක පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ රාමුවක් ඉදිරිපත් කරලා තිබුණා කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා විසින්. ඒ පිළිබඳව විතරයි අපි යම් දැනුමක් තිබෙන්නේ. අමතරව අපි දන්නේ නැහැ. ඒ නිසා මම කිව්වේ එකයි අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ මෙන්න මේ කාරණයට අපි විරුද්ධ වෙනවා මෙන්න මේ කාරණයට අපි පක්ෂ වෙනවා කියලා අපේ කෙටුම්පත දකින්න තුරු. ඒ නිසා මම හිතන්නේ ඒක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටුම්පත අපේ අතට ආවයින් පස්සේ. අපි තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත වශයෙන් එය ආවේ ආණ්ඩුව පැත්තෙන්. විශේෂයෙන්ම ගරුවා ග්‍රාමතුමා අපිත් එක්ක මමත් දුමින්සානාග මැතිතුමා මහින්දමර මැතිතුමා ඒ වගේම විශේෂයෙන්ම ලසන්දාල ගිලන මැතිතුමා ඇතුළු අපි අපේ අයත් එක්ක සාකච්ඡාවේදී එතුමා අපිට කතා කරලා කිව්වේ කැබිනට් මණ්ඩලයට එතුමා ඇතුළත් කරන්න කටයුතු කරනවා වෙනුවට වෙනත් තනතුරක් හදලා ඉදිරිපත් කළ යුතුයි කියලා. ඉතින් ඒක අපි කතා කරපු එකක් නෙවෙයි. ඒ වගේම අධිකාර ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපතිතුමා විදියට එතුමාට ඒ වගේ තනතුරක් එතුමා ඉල්ලලා තිබුණේ නැහැ. යවපු ලිපියෙත් අපි එතුමාගේ නම සඳහන් කරලා තිබුණා මිසක තනතුරක් හෝ අපිට මෙන්න මේ දේ දෙන්න කියලා අපි පක්ෂයක් විදියට ඉල්ලලා තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක පුද්ගලවාදීව කල්පනා කරන්න එතුමා කටයුතු කරේ නැහැ. එතුමා කල්පනා කරේ පක්ෂයේ විදියටත් රට විදියටත් ආණ්ඩුව විදියටත් එක තීන්දුවකට ආ යුතුයි කියලා පමණයි.